ආයුබෝවන් මේ ඔබේ ජීවිතයට වැඩිම වටිනාකමක් එක් කරන YouTube වැඩසටහන ඔබ දන්නවද දවසකට ලංකාවේ අලුතින් දික්කසාදන අඩු 300ක් එකතු වෙනවා කියලා මේක මේ වන විට ලංකාවේ පවුල් සංස්ථාව දෙදරීම සම්බන්ධව හොඳම සාධකයක් හැබැයි මේ කාරණාවේදී බොහොම සරල හේතු මත තමයි මේ දික්කසාදේ සම්බන්ධයෙන් පාර්ශවයන් නියුමෙන්නේ අපිට හම් වෙන පාර්ශවයන් කියලා සමහර කාරණා දිහා බලපුවාම ඇත්තටම ඒ වාට දික්කසාදේ සම්බන්ධයෙන් හේතු නැහැ නොගැලපීම තමයි එතන තියෙන්නේ අදහස් නොගැලපීම කියන කාරණා ලංකාවේ දික්කසාදයක් ලබා ගන්නවා නම් බොහෝ දෙනා අපිට හම් වෙන කියන කතාවක් තමයි ඩිවෝස් පේපර්ස් හදලා බාර දෙන්න කියලා හොඳට මතක තියාගන්න මෙහෙම ක්‍රමයක් ලංකාවේ නැහැ මේ ක්‍රමය අපේ ජනතාවගේ ජනමනසට ගිහිල්ලා තියෙන්නේ පැහැදිලිවම ඉන්දියානු ටෙලිනාට්‍ය බැලීම හේතුවෙන් ලංකාවේ දික්කසාදයේදී එහෙම ඩිවෝස් පේපර්ස් හදලා අනිත් පාර්ශවය අත්සන් කරා කියලා හරියන්නේ නැහැ ලංකාවේ දික්කසාදයක් ලබා ගන්නව නම් එය අනිවාර්යෙන්ම දිසා අධිකරණයෙන් ලබා දෙන තීන්දුවක් මතම සිද්ධ විය යුතුයි ඒ වගේ තමයි ආවට ගියාට දික්කසාද වීමේ හැකියාවකුත් ලංකාවේ නීතිය තුල නැහැ ලංකාවේ දික්කසාදයක් සිද්ධ වෙන්න නම් විවාහක පාර්ශවයන් අතර ප්‍රධාන වශයෙන් වැරදි තුනක් සිද්ධ වෙන්න ඕන අපි ඒවට කියනවා වෛවාහක වැරදි කියලා 1 විවාහ වන අවස්ථාවේ පවතින සුවකල නොහැකි ලිංගික බලහීනතාවය මේ ලිංගික බලහීනතාවයෙන් පෙළෙනවා නම් මේක පුරුෂ වෙන්නත් පුළුවන් කාන්තා පාර්ශව වෙන්නත් පුළුවන් හැබැයි ලිංගික බලහීනතාවයෙන් පෙළෙන්න පුළුවන් මොකද්ද කොන්දේසිය සුවකල නොහැකි අඩුම ගානේ අවුරුදු 3ක්වත් වෛද්‍ය ප්‍රතිකාර අරගෙනත් මේ ලිංගික බලහීනතාවය සුව කරගත නොහැකි නම් විවාහ වන අවස්ථාවේදී පැවති අපිට පුළුවන් ඒ කාරණාව මත දික්කසාද නඩුවක් පවරන්න හැබැයි හොඳට මතක තියාගන්න සුවකල නොහැකි ලිංගික බලහීනතාවය කියන එක තියෙන්න ඕන විවාහ වන අවස්ථාවේ පටන්මයි එහෙම නැතුව විවාහ වෙලා අවුරුද්දක් දෙකක් ගිහිල්ලා දරු මල්ලෝ දෙතුන් දෙනේ හදලා ඊට පස්සේ ලිංගික බලහීනතාවය ඇති වුණොත් ඒ මත දික්කසාදයකට යාමේ හැකියාවක් නැහැ දෙවනි කාරණාව ද්වේෂ සහගත ලෙස අතහැරියා විවාහයක තිරෙන එක් පාර්ශවයක් අහිංසක පාර්ශවයව එමත් නැත්නම් අනෙක් පාර්ශවයව ද්වේෂ මේ විවාහය අවසන් කිරීමේ අරමුණ යුක්තවම ද්වේෂ සහගත ලෙස හැරගිලා තියෙන්න ඕන. එතකොට මේ කාරණාවෙදි පැහැදිලිවම තියෙන්න ඕන දෙයක් තමයි හැරගිලා තියෙන්නත් ඕන එය විවාහය අවසන් කිරීමේ චේතනාවෙන්ම හැරගිලා තියෙන්න ඕන. කිසියම් කෙනෙක් රස්සාවට විදේශ රටකට ගියොත් එය විවාහය අවසන් කිරීමේ අරමුණින් ගියා වෙන්නේ නැහැ. කාලයක් තමන්ගේ සහකරුගෙන් ඈත් වෙලා සිටීම ප්‍රමණය. ඒකෙන් පරිස්සම් වෙන්න මේ කාරණාවේදී මේ විවාහය අවසන් කිරීමේ චේතනාවම ඒ හැර යන පාර්ශවය තුල තියෙන්නත් ඕන. ඒකෙම තව දිගුවක් තියෙනවා. අපි ඒකට සාමාන්‍ය සරල භාෂාවෙන් කියනවා පලා නොකිය පලා බෙදීමේ තත්වයක් කියලා. විවාහය අවසන් කිරීමේ අරමුණින් මේ පාර්ශවය අපිව හැර යන්නේ නැහැ. හැබැයි අපිට මේ විවාහ ජීවිතය තුළ වෛවාහක නිවස තුළ අපිට ඉන්න බැරි තැනට වැඩසලස්වනවා. උදාහරණයක් හැටියට අපිව හරියට පරිපෝෂණය කරන්නේ නැහැ. අපිව හරියට නඩත්තු කරන්නේ නැහැ. අපිත් එක්ක ලිංගිකව එකතු වෙන්නේ නැහැ. ඒ ප්‍රතික්ෂේප කරනවා. අපිට දරුණු ලෙස පීඩා කරනවා. මෙන්න මේ වගේ අවස්ථාවක තවදුරටත් අපිට බෑ මේ විවාහක නිවස තුළ වාසය කරන්න. එතකොට ගෙදරින් බැහැලා එළියට යන්න වෙන්නේ අපිට. එතකොට නඩු නිමිත්ත හටගන්නේ සාමාන්‍ය කෙනෙකුට යන්න පුළුවන්. අර ගෙදර හිටපු කෙනාට නේද කියලා. නෑ. අපි අසරණ පාර්ශවය අපිට ඒ ගෙදරින් පිට වෙලා යන්න උනේ. අන්න එවැනි අවස්ථාවක කියනවා දේශසහගත ලෙස අතහැර යාම නෙවෙයි වරද අනුමිත දේශසහගත ලෙස අතහැර යාම. මේ කාරණා මතත් අපිට පුළුවන් දික්කසාදේ ලබා ගැනීම නඩු කටයුත්තක් ආරම්භ කරන්න. ඊළඟ කාරණාව තුන්වෙනි කාරණාව තමයි විවාහයෙන් පසු ඇතිවන අනාචාරය. මොකක්ද අනාචාරය කියලා කියන්නේ? අනාචාරය කියලා කියන්නේ විවාහක සහකරුවෙකු විවාහක සහකාරියගේ
තමන්ගේ විවාහය තුල සිටින සහකාරයා හැර වෙනත් පාර්ශවයක් සමග ලිංගිකව එකතු වීම හොඳට මතක තියාගන්න ඕන කාරණාව තමයි අනාචාර චෝදනාව ගේන්න පුළුවන් වෙන්නේ විවාහයෙන් පස්සේ ඇති වෙන අනාචාරය සම්බන්ධයෙන් විතරයි විවාහයට පෙර අදාළ තැනැත්තා හෝ තැනැත්තිය වෙනත් තැනැත්තන් සමග ලිංගික එකතු වෙලා තියෙනවා කියන කාරණාව මේකට අදාළ කරගන්න බෑ අනිවාර්යෙන්ම විවාහයෙන් පස්සේ මේ අනාචාර කටයුත්ත සිදු වෙලා තියෙන්න ඕන ඒතර මේ අනාචාරය කියන කාරණාවට හොඳට මතක තියාගන්න විරුද්ධ පාර්ශවයක් විතරක් නෙවෙයි සමලිංගික සේවනයත් අනාචාරයේ ඉදීමක් ලෙස තමයි සලකන්නේ අනාචාරය තියනවා නම් තමන්ගේ පාර්ශවකරු වෙනත් කෙනෙක් එක්ක අනාචාරය හැසිරලා තියෙනවා නම් දික්කසාදන අඩුවකදී මේ අනාචාර තැනත්තා අපiate කියනවා අනාචාරියා කියලා අනාචාරියා සමවිත්තිකරු කළ යුතුයි අපි එයාගෙන දන්නවනේ එහෙම නැතු අපිට නිකං චෝදනාවක් කරන්න බෑ මගේ අනිත් සහකාරයා අනාචාරය යනවා ඒක නිසා මට දික්කසාදේ ලබා ගන්න ඕන කියලා බෑ එහෙම කරන්න බෑ අපි චෝදනාවක් විදියට ගේනවා නම් දික්කසාද නඩුවේ අනෙක් පාර්ශ්වයට විරුද්ධව ඔහු හෝ ඇය අනාචාරය යෙදුනා කියලා අනිවාර්යෙන්ම අපි ඒ අනාචාරී තැනත්තවත් මේ නඩුවේ සමවිත්තිකරු කළ යුතුමයි හැබැයි අවස්ථා තුනකදී අපිට පුළුවන් අනේ මේ අනාචාරයා කියන තැනත්තා සමවිත්තිකරු නොකර ඉන්න ඒ තමයි එක මේ අනාචාරය යෙදුනයි කියන තැනත්තා දැනටමත් මිය ගිහිල්ලා හා අනාචාරය එදුන තැනත් එක්කම සාක්ෂි දෙනවා හැබැයි අපිට ඔහුව හොයා ගැනීමට ඔහුගේ ලිපිනේ හොයා ගැනීමට ඔහු හොයා හොයා ගැනීමට නොහැකි අවස්ථාවක් නක් ඒත් එක්කම අපි මේ චෝදනාව කරන්නේ අපේ බිරිඳට එරෙහිවනා බිරිඳ නම් අනාචාරය ගිහිලා තියෙන්නේ බිරිඳ ගණිකාවක් විදිහට එදිලා තියෙනවා නා එයත් එක්ක ලිංගික එකතු පුජ්‍යලයන් අපිට හොයාගන්න බෑ කවුද කියලා විශාල සංඛ්‍යාවක් ඉන්නවා නම් ඒ අවස්ථාවේදීත් අපිට පුළුවන් චෝදනාව අනාචාරය දාන්න හැබැයි අපි අනාචාරියෙක් සමවිත්තිකරු කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ මේ අවස්ථාව තුනේදී විතරක් අපිට පුළුවන් සමවිත්තිකරුවෙකු නම් නොකර අනාචාරය කියන වරද මත දික්කසාද නඩුවක් පවරන්න මෙතනදී හොඳට මතක තියාගන්න ඕන කාරණාවක් තමයි ලිංගික බලහීනත්වය හා දේශසහගත අතහැර යාම කියන කාරණා දෙක දික්කසාද නඩුවකදී ඔප්පු කරන්න ඕන අපි කියනවා වැඩි බර සාක්ෂි මත කියලා. හැබැයි අපේ දික්කසාද නඩුවේ අපි පවර්ණ දික්කසාද නඩුවේ චෝදනාවක් නම් අනාචාරය. ඒක වැඩි බර සාක්ෂි මත ඔප්පු කරලා හරියන්නේ නැහැ. එය සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කළ යුතුයි. ඒ කියන්නේ සිවිල් නඩුවක ඕනෑම සිවිල් නඩුවක් ගත්තාම ඒ හැම සිවිල් නඩුවක්ම ඔප්පු කරන්න ඕන වැඩි බර සාක්ෂි මත. හැබැයි මෙන්න මේ අවස්ථාව සුවිශේෂයි සිවිල් නඩුවක් විච්ච දික්කසාද නඩුවක අපි චෝදනා කරනවා නම් අනාචාරය කියලා ඒ අනාචාරය කියන වරද ඔප්පු කරන්න ඕන සාධාරණ සැකෙන් ඔබට. ඒ කියන්නේ අපරාධ නඩුවක් ඔප්පු කරන විදියටම අපි මේ නඩුව ඔප්පු කරන්න ඕන. හැබැයි පරිස්සම් වෙන්න කිසිම තැනැත්තෙකුව නිස්කාරණේ අනාචාරයේ සමවිත්තිකරුවෙක් කරන්න යන්න එපා. අපිට ඒ චෝදනාව ඔප්පු කරගන්න බැරුව ගියොත් අපිට සිද්ධ වෙනවා සමවිත්තිකරුට වන්දිගවන්න. මේ තත්ත්වය හොඳටම පැහැදිලි කරගන්න අපිට හරි නිවැරදි සාක්ෂි අපි ගාව නැත්තම් කිසිම තැනැත්තෙකු අපි අනාචාරයේ ඉදුණයි කියලා සමවිත්තිකරු කරන්න යන්නේ නැහැ. එහෙම කරොත් මොකද මේකේ භයානක පැත්ත? අනිත් පැත්තට තියෙනවා නිස්කාරණේ කෙනෙක්ව අපිට සමවිත්තිකරුවෙකු කරන්න බෑ මේ විදිහට මේ චෝදනා තුන යටතේ මේ වැරදි තුන යටතේ දික්කසාද නඩුවක් පැවරුවාට පස්සේ අපිට ලැබෙන සහන තමයි මේ විවාහය අවලංගු වෙනවා හා ඒ විවාහයෙන් අපිට වෙච්ච හානි සම්බන්ධයෙන් ඒක ආර්ථික හානි වෙන්න පුළුවන් ඒක මානසික හානි වෙන්න පුළුවන් අපිට ස්ථීර දික්කසාද දීමනාව ලබා ගන්න පුළුවන් හා දරුවන්ගේ අයිතිය නෛතික අයිතිය හා ශාරීරික අයිතිය අපිට ලබා ගන්න පුළුවන් ඒත් එක්කම අපේ චෝදනාව අනාචාරය නම් අපිට පුළුවන් සමවිත්තිකරුගෙනොත් වන්දි ලබා ගන්න මේ 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 ලබා ගැනීම වලින් පස්සේ මේ සහන ලබා ගන්නත් එක්කම කාන්තාවක් නම් ඔබ කාන්තාවක් හිමිනවා මේ නඩුවේ
පැමිණිලිකරුවෙන්න පුළුවන් විත්තිකාරිය වෙන්න පුළුවන් කාන්තාවක් නම් ඔබට හම් වෙනවා ඔබට ලැබෙනවා ඔබේ කන්‍යා නාමය නැවත භාවිතා කිරීමේ අවස්ථාව අපි දන්නවා සාමාන්‍ය කෙනෙක් පාවිච්චි කරන කාන්තාවක් පාවිච්චි කරන වාසගම විවාහයෙන් පස්සේ වෙනස් කර ගන්නවා බොහෝ අය එවැනි අවස්ථාවක ඉඳලා තියෙනවා නම් එයට පුළුවන් ඇගේ මුල් නම නැවත පාවිච්චි කරන්න හා දරුවන්ගේ අයිතිය ගන්නවත් එක්කම මතක තියාගන්න ඕන කාරණාව තමයි දරුවන්ගේ අයිතිය ශාරීරික හෝ නෛතික බාරකාරත්වය වෙනස් වෙන්න පුළුවන් හැබැයි දරුවන්ට හිමි උරුමය දෙමාපියන් දෙදෙනාගේ දේපල සම්බන්ධයෙන් ඇතිවන උරුමය කවදාවත් දික්කසාදන අඩුවක තීන්දුවකින් අවසන් වෙන්නේ නැහැ।